ලාවේ ඔබලා මේ දේ කරේ නැති හින්දා නේද ජයන්ත නැත හැබැයි ඔබේ උත්සාහයට අපි ගොඩක් සතුට වෙනවා චිලිත් මගේ උදව් කරා නේ ඔව් අපිට YouTube එක උදව් කළා ඊට වඩා ආ ඉන්නේ ගාව ඔක්කොම දිනන අයියෝ මොන දේට තියක් විතරයි ලබා ගන්න තියෙන ඩයලොග් එකේ डायलॉग जेटा किसी में प्रश्न आ गया तो अलूटे हम अब डाब मार क्यों हुआ रुपया तुंसी अतरी स्पार्क एक्टिव करेगा एक्टिवेट करेगा न पुलवां कोटुला कुना हाई से हत्या आते कोटुला कुना डायल क्रीमेन अब डाब पुलवां एक्टिवेट करेगा न टा कोटुला कुना हाई से हत्या आते कोटुला कुना बालान एक पानीडी क्यों हुआ वितराई डायलॉग डेटा यूज कर लम में वेडे गोड़ा लागत ने එන ලබන සති තව ගේම් එකක් කොණි වෙන තම මොනවා මොනවා ආයෙත් ලොකු ප්‍රශ්නයක් කවන්නේ අපිටත් ඕනේ එහෙම තමයි කොහොමද මේක දිගටම කරගෙන යන්න අපු දෙයක් නේ කම්ප්ලිකේටඩ් කරන විදිය තියෙනවා ඒකේ තව ඕන නැවට තව රින් දෙකක් දාන්න පුළුවන් ඈ එනං ඒ දෙක කරලා මම හිතන්නේ නේද ඒ දෙක කරලා ඒ දෙකම හදලා ඉවරලා YouTube එකට report කරන්න ඕනේ මේ වීඩියෝ එක අයින් කරන්න කියලා හොඳයි ජයන්ත මේ අයි ජයන්ත ගැන අපි සඳහන් කරලා ලොලුම අයිය ඔබට ආරාධනය කරනවා තවත් ලස්සන ගීතයක් ගායනා කරන්න ශා සංගීතයෙන් सुंदरी
එන්නට මගේ නොවේ පුරුදු පාලුවෙන් නැගෙන යන්න සුදුරියේ ඔබේ සුවඳ මාලයින් බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි අයියේ දැන් ඔබ මේ ගායනා කරන මේ ලස්සන ගීත ගායනා කරනකොට අපි ඔක්කොගේම ඉල්ලීම් තියෙනවා මේ අපි ඔක්කොගේම ඉල්ලීම් ඔබට පුළුවන්ද පුංචි කොටස කොටස ඉදිරිපත් කරන්න පහතිමා නංගිගේ පළවෙනි ඉල්ලීම සඳකෙන් වැසිලා පුංචි කොටස සඳකෙන් වැසිලා අතුරේ තිලා ඝන දුරේ එන්න ගන දුර තරුණිවලා මගේ එලියා ගෝග පමණි ස්තුතියි ඔබේ ඉල්ලීම මං ගොඩක් මාසයි ආදරය උල්පත වූ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළඟිල්ලේ බොහොම ස්තුතියි චිලි ඔබටත් තියෙන ඉල්ලීමක් එනකොටම ඔබ කිව්වා කියා සිටියා මේ දේ නම් අනිවාර්යයෙන්ම ලැබෙමයිද කියලා අහන්නට ඕනේ අහගන්නට ඕනේ කියලා ඒ ගීතය අපි පොඩට සඳහන් කරමු නිවන්දු තුහිමි ඇයි උගල හිලා ඇයි නිවන්දු තුහිමි රුවන් පිළිරුව අමනිවට අද ශේෂ වූයේ හිමිදෙසු බන අසාති මුදු ඇසූයේ හිමිගේ හඬින්ව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුවන මහාකරුණාවෙන් මහාකරුණාවෙන් බොහොම ස්තුතියි අයියේ ඔබට හැම ගීතයක්ම මතකයි නේද ඒ තව ඔප්පු කරනවා මං හිතන්නේ දුලංජි නංගි ඔබේ ඉල්ලීම බුදුහාමුදුරු අපිත් දකින්නැති බන අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ සංගීත් මල්ලේ ඔබේ ඉල්ලීමත් ඉල්ලන්න අයියේ මහන්සි නෑ නේද ඔබ ආපේ කොච්චර එළියක්ද බලන්න තනිතරුවෙන් ශාලික මල්ලි තතරින් නෑ ශා සංගීත ගන්න ඇලලි ඇලලි මෙතගනිතා
පැටලි පැටලි මුවග මුවග කලලි කලලි මෙතෙක් දුරක් එක් වී පැමිණි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අයියේ අවසන් නෑ මගේ ඉල්ලෙමකුත් තියෙනවා තරු අත් අකුරෙන් ලියායෝ මේ ඔබට පෙම්පත තරු අත් අකුරෙන් ලියායෝ ඔබට පෙම්පත ඔබ සෙවන පමණින් පිට ඇති එකම සම්පත තරු අත් අකුරෙන් ලියායෝ ඔබට පෙම්පත ඔබ සෙවන පමණින් එකම සම්පත කල් වේවා දෙනෙත් නොපියා ඔබ ගැනම පියකත කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ කල් වේවා දෙනෙත් නොපියා ඔබ ගැනම පියකත කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙක මට ඇතේ එළු මැන විරස බලමු සම්පත එකම කල්පතේ බොහොම ස්තුතියි ජයන්තයි දිලුම් අයියේ බොහොම ස්තුතියි ඔබ මං හිතන්නේ එදාට ගායනා කරන්නේ මොන ගීතද කියන එක මා දන්නේ නැහැ. ඔය ගීත ඔබ ගායනා කරන ගීතත් මෙතන ගායනා කරන්න ඇති නේද? ඔබලට මොකද්ද කියන්න තියෙන්නේ අපේ දිලුම් අයියා ගැන? ඇත්තටම දිලුම් අයියාගේ මේ අපේ රටට පහළ වෙච්ච මේ සම්පත් තමයි. මම හිතන අපි එච්චර හරි වාසනාවන්තයි. මට ඇත්තටම වික්ටර් රත්නායක මහත්මයා මෙතන ඉන්නවා වගේ. ඇත්තට මේ හඬ අපි තවමත් නිකන් ඒක ඒ කියන්නේ රූට්ස් හොඳින්ද තමයි මෙහෙම වෙන්නේ අනිවාර්යෙන්. ඒ කියන්නේ මම ඇත්තටම මං හරි වාග්යවන්තයි අතින්. මොකද සංගීත විශ්වවිද්‍යාලයක් වගේ දෙයක් පොඩි කාලේ ඉඳලා මං හැදුනේ වැඩනේ. ඒක තාත්තා නිසා ඇත්තටම. අයියා සෑහෙන ගුරුවරුකම් මට දුන්නා. මට ප්‍රැක්ටිකලි මියුසික් කියලා දෙන්නේ ජාන්ත අයියා. ජාන්තයා තමයි මගේ ගුරු ඇත්තටම. තාත්තා විදුහල්පති වෙද්දී ජාන්තයා ගුරුතුමා. ඉතින් ඔව් ඒකින්ද මට ඇත්තටම මේ දෙන්නගෙන් ලැබිච්ච ලොකු දායාදයක් තමයි මියුසික් කියලා කියන්නේ. ඉතින් වෙස්ටර්න් සින්දුවක් කිව්වත් මොනා කිව්වත් ඒ සංගීතමය ආභාෂයේ මුල් එතන. ගොඩක් ස්තුතියි අපිට. තව ගේම් එකකුත් තියෙනවා බොහොම ලස්සන. මොකද මේකේ ලැබෙන ටැග් ඔයගොල්ලන්ට ගෙදර අරයන්නටම දෙනවා. ඒක වටින දෙයක්. මේ කාලේට ඉතාමත් වැදගත් දෙයක් අපි ගාව තියෙන්නේ. හොඳයි, මේ ගීතෙන් පස්සේ තමයි ගේම් එක පටන් ගන්න. මෙන්න අපි ආදරණීය සොහිරට මයික්‍රෝෆෝනය. Thank you.
හතිමා රම්සීනා සොයුරි අපිට කියන්න මුල් ගායනය පිළිබඳ හැන්ජලින් ගුණතික අපිට කියන්න දැන් කවද්ද කුවෙට් යන්නේ මේ මේ කවුද අපේ දුලංජනා ගීතරවරේද එයා යනවා වෙනම ජූනි 28 එයයි තාත්තාගේ බෑන්ඩ් එකයි බ්‍රාවෝනේ ඔයා කොයි සංගීත ගන්නමත් එක්කද මම යන්නේ නෑ එහෙ එහෙ සංගීත ඒ ෆ්ලෑෂ් කියලා බෑන්ඩ් එකක් මායේ නුවන් ගුණවර්ධන මාත්මයාගේ පුත් ගයාන් ගුණවර්ධන වගේම රවි රොයිස්ට් රයිට් එහෙනම් හොඳයි සාර්ථක ප්‍රසංගයක් වේවා කියලා අවුරුදු වලට මේ බර කුවෙට් ඉන්නේ ඔව් 11 ගියා 12 ෂෝ එක 13 ආවා ඉතින් ලංකාවෙත් පෙරටික් කරගෙන හොඳයි ෂෝ සමහරක් වෙලාවට අඩු වෙනවා සමහරක් රටවල වල වැඩියෙන් දිනන කුවෙට් වල නේද නිතරම ෂෝ ගේනවා ලංකාවේ ඒක අවුරුදු උත්සවයත් එක්ක තමයි අවුරුදු උත්සවයත් යනවා පාහිල් සබයියා ශාලාවේ තමයි තියෙන්නේ හොඳයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා පාටියක නෙවෙයි යන්නේ නේ නෑ නෑ අවුරුදු උත්සවයයි සංගීතයයි නෑ නෑ ඩුබායිනේ පාටි වලට යන්නේ ආ ඩුබායිනේ මේ කුවේට හොඳයි අපි ඊළඟ තරගය පොඩි වෙලාවක් තියෙන්නේ වැඩි වෙලාවක් දෙන්නේ නෑ මේකට චිලි මේ ඇතුලේ නම් කිසි භාණ්ඩයක් තියෙනවා සැඟවුණු භාණ්ඩයක් YouTube එකට ගිලවා ගන්න පුළුවන් නම් මේක ඔබට YouTube එකට උදව් කරන්නේ නෑ මේක සොයා ගන්නට අපි පොඩි වෙලාවක් දෙනවා ජයන්තයි මේ ළමයි සොලෝ වල බල්ල කියන්නට පුළුවන් ඉතාමත් වැදගත් දෙයක් රජ කාලේ නෙමෙයි ලෝකේ පැවතිච්ච කාලේ නම් මේ දේ තිබිලා තියෙනවා හැබැයි ඒ කාලේට ආවෙන විදිහ තමයි ඒ කාලේ තිබුණේ දැන් තියෙන්නේ වර්තමානයට අවශ්‍ය විදිහට විවිධ හැඩතල වලින් තියෙනවා විවිධ ගණන් වලට තියෙනවා මේ දේ නැතුව කිසි දෙයක් සමහරක් වෙලාවල් වලට කරගන්නට බෑ මෙන්න ඔබට බාරයි පළවෙනියට කියන්න මොකක් ඇතිද කියලා ප්‍රශ්න අහන්න මම දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද කියන එකයි සොලවල බලන්න පුළුවන් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ හොඳ පැකින් එකක තියෙනවා පැකින් එකේ ඒ සාමාන්‍යව එන්නේ මේ විදිහට හරි එහෙනම් මම දන්නවා මොකද්ද කියලා මොකද්ද අතේ බඳින එකක් දන්න ඔබ උත්තර කියන ඔබ උත්තර කියන්න ඕනේ ඔලෝසුවක් අපේ නිෂ්පාදකතුමා සතහන් කරගන්න ඔව් තම අපි බලමන්ති මේ ලකුණු කොහොමද වෙන්නේ කියලා පළවෙනි තරගයේ පරාද බව ඔයාලට මතකයි නේද ඔව් ඒක වන්නේ මේ ලකුණු 100ක් හම් වෙනවා මාර ප්‍රෝජනයි විශේෂයෙන් මේ කාලේ අර කිව්වා වගේ මේ කාලේ විශේෂයෙන් ප්‍රෝජනයි මේක එක එක හැඩතල වලින් තියෙනවා ඒ කාලේ නම් තිබුණ දෙයක් පාට මොකද්ද මේක ඔකේ පාට නම් වැඩගත් වෙන්නේ නැහැ එක එක පාට වලින් අමුද්‍රව්‍ය මොකක්ද ඕනෙම කඩේක තියෙනවා ඕනෙම කඩේක තියෙනවා මේ දවස්වල ගිය ගමන් දෙනවා ආදර ගන්න තියෙනවා දන්න බු උත්තර තහවුරු කරන්
මට යතුරුත් ගෙනවනම් මං හිතන්නේ හොඳයි නිෂ්පාදකතුමා ගාව තමයි යතුරු ඉබෙන්නේ මේ තරගයේ අවසානයේදීම ඇරලා පෙන්නමු අපි නේද නැත්තම් නේද අලිස් මහත්මයා යතුරු දවසලු මොහොතකින් මට ලබා දෙනවා ඊට පස්සේ බලා ගන්නට පුළුවන් අපේ ආදරණීය රසික රසිකයෝනත් මං හිතන හිතනවා ඇති මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා මං මීට වඩා පහසුකම් මීට වඩා මේ පහසු කරන්නේ නැහැ බර ශාස්ත්‍ර ගියේ හැකියාව තිබෙනව නේද ඒ කාලේ ඒ විදිහට තිබුණේ දැන් වෙනස් දැන් මොඩිෆයි වෙලා තියෙන්නේ තාමත් වැඩගත් විශාල ගණන් වලටත් යනවා මේවා ලොකු ගණන් වලට යනවා හිතා ගන්න බෑ කක්කරි පහනක් වගේ යතුර මගේ අතට පැමිණියා යතුර පැමිණිලා තියෙන්නේ හරියට කියන්න උත්සාහ කරන්න ලකුණු ඕගොල්ලන් උත්සාහ කරන ඕගොල්ලන් විරුද්ධ දේවල් කියන්න නැත්නම් මේක හරියට කිව්වොත් ඔබ කියාසිනේ තියෙනවා එන ඩොටේ වදිනේ මොකද්ද ඔබ හරියටම පැහැදිලි කියලා ඔබ වට විශ්වාසයක් තියෙන මේ ටෝච් එක කියලා බලමු බලමු බ්‍රාවෝ බ්‍රාවෝ මම හිතන්නේ ටෝච් එක කියලා තමයි නැති එහෙම දෙ උත්තරයක් කිව්වනේ ඉතින් හිතක එක තමයි හිතන්නේ බෑ නේද එහෙම බෑ එකේ නෑ උත් එක උත්තරේ ඉස්සෙල්ලා එක්කෙනෙක් කිව්වන් පස්සේ කිසිසේත්ම තව ඒක කියන්න බෑ ඉතින් එහෙම බෑනේ संगीत गाने सखिया शालिक माली उत्तरे अपराध करगत्ति देंगे कऊद मे अपराध करगत्ति अपराध करगत्त ना बलमु मुखाला लबादी पोड पोड अरेनवा चुट चुट ओपन वेनवा मेन 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 මම මම හිතන්නේ මේ ජයන්තය තමයි මම එළුමයා උදව් කරා මේගොල්ලන්ට ටෝච් එකක් තමයි කියලා ඔබ මා ටෝච් එක තමයි කියන්නේ කියලා කියන්නේ කියන්නේ බෑ මම දෙකක් කියලා ඔබට ලැබෙනවා කියන ලාලිකාව විදිහට ටෑග් යනකොට අරගන්න රෑ වුණොත් යන්න මේක අපේ අම්මට ඇත්තටම මාර වටිනවයි ඒක ඉතින් ටෝච් එකක් කරලා නේද ටෝච් එක මට බයිනවා ටෝච් එක නෑ කියලා आराधने लकन सी अक्ला लकन सी अक्की तव एक तव गेम चिली मेन शाह संगीत चिली तिवांक मम टैक्सी कारया मम एरलयन हरिम चूरया खाऊद मित्रया मम नोदान कुलंब हादया मम कुलंब हादया मम टैक्सी कारया मम एरलयन हरिम चूरया मम कुलंब हादया मम टैक्सी कारया एरलयन हरिम चूरया Oh, oh, oh.
චිත්‍රපටිය රැට ඇරෙන වෙලාවේ සද්ද ඇසෙයි මගේ කාරගේ නලාවේ කවුරු දන්නේ නැනේ මුලාවේ කොයි කවුරුත් මා සමගින් සිනාසේ චිත්‍රපටිය රැට ඇරෙන වෙලාවේ මම එනවා කාරගේ නලාවේ කොයි කවුරුත් දන්නේ නැනේ මම මුලාවේ කවුරු සමගින් සිනාසේ මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මාසුලන්න කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා වරණ දන්නේ කවුද මිත්‍රයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා වරණ දන්නේ කවුද මිත්‍රයා රෝහලකට යන්නට ඔස්තර මහතව කැඳවන් ඉන්නට මෙන්න මේ වැඩක් කරග ගන්නට බාර දෙන්න වූම නාම මේවට ඔස්තර මහතා කරන මේ වගේ ඔස්තර මහතාගේ ඔරු කාරය දැක්කම කළගහෙන්නේ යනගම නක්කයිල තමයි දුවන් මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම ටැක්සි කාරයා මම නොදන්න කවුද මිත්‍රයා යෝ 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 මේ මම මේ බොහොම ස්තුතියි ජිලි ඔබ ඇත්තටම ටැක්සි කාරයෙක් වෙයි ගිහිල්ලා හයර් ටික අරන් එනවා වගේ තමයි පද ටික අරන් ආවිල්ලා කොහොම හරි ගීතය ගලපලා ගායනා කරා බොහොම ස්තුතියි ඔබේ දක්ෂකම ප්‍රසංග වේදිකාවේ ඔබට දීමෙන අත්දැකීම මා හිතන්නේ ඔබ මෙතනදී මේ සජීවීව කරා ඔබට බැරි වෙන අවස්ථාවල් වල අපි ඔබම අමාරු වේදාලා ඔබ ගොඩ ගියා කියන මානි වලදී නෑනේ මම ඔය සිද්ධ ඇත්තටම කියලා නෑ මං කියලා නෑ කියන්නේ මේ මම වෙඩින් සලේම සිංහල තියෙනවා නමුත් එතකොට නොටේෂන් එක තියෙනවා මම මේ ෆෝන් එක බලනකොට මේ ෆෝන් එක හේරමෙට වෙනවානේ මම ඩෙලික්ස් කියනවා මම අතර මම කරනවා මම ඉතින් ඉන්ටර්නෙට් වල ඩ්‍රොප් එකක්ද කියලා මම එළුම ඇරගු අයියේ මේ මගේ අයියා කිව්ව ලස්සන නැත්තරම සින්නේ මැදින් අයියා කිව්වේ චිලි තවත් අමාරු වැටුණා එහෙම දේවල් වෙනවා ගණන් ගන්නට එපා අයෝ මිනංගේ ඔබටයි ආරාධනය ගායනා කරන්නට හොඳයි අපි එතකන් අපේ එළුමයි අපිට කියන්න හෙට දිනේ පැවැත්වෙන වැඩ ලස්සන ප්‍රසංගය ගැන සයන විස්තර මං හිතනවා මම කියවුණයි කියලා ගොඩක් දේවල් ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන කාරණාව තමයි නන්දා මාලනිය සහ සුනිල් ආරියරත්න තුමන්ගේ දෙපළගේ ප්‍රධානත්වයෙන් තමයි මේ පැවැත්වෙන්නේ ඉතින් ලස්සන ප්‍රසංගයක් තියෙයි කියලා අනිවාර්යෙන් මම බයනතෝ කියනවා ඉතින් ඒක නම මම මේ සංවිධායක මණ්ඩලයෙන් හින්දා නෙමෙයි ජාන්තය වෙනුවෙන් කරන හින්දා ඔයගොල්ලෝ සියලු දෙනාම ජාන්තයට ආදරේ ඔයගොල්ලන්ගේ ආදරේ ජාන්තයට දෙන්න එතනට එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ අපි පුංචි විරාමයක් ලබා ගැනීමට අවශ්‍යයි දැන් ඩයලොග් වෙතින් ඩයලොග් ට්‍රිප්